ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 2015 ජනවාරි 8 වෙනිදා විධායක ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට ලැබලා දුන්නේ. ඒ වගේම රටේ පාලනයේ ස්වාධීනත්වය ඇති කිරීම සඳහා ස්වාධීන ආයතන 15ක් පමණ ස්ථාපනය කරේ පළවෙනි දින 100 ඇතුළත. එතකොට අදට දින 30කට ආසන්න කාලයක් දැන් ගත වෙමින් තිබෙනවා. තව දින 70ක් තිබෙනවා. එතකොට මේ දින 70 දින 70ම පාර්ලිමේන්තුව කැඳවලා හරි අවශ්‍ය ජනතාවට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න මට පේනවා අසමත් වෙලා තිබෙනවා මේ පාලන යන්ත්‍රය. ඉතාම පැහැදිලිව අසමත් වෙලා තිබෙනවා වර්තමාන පාලන යන්ත්‍රය. දැන් උන්ට කියන්න බෑ අපිට අහවල් කටයුත්ත කරන්න බැරි අවශ්‍ය සහයෝගය නොමැතිකම නිසා කියලා. ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න එපැයි තමන්ගේ කාරණා ඉදිරිපත් කරාමනේ අනිත් විරුද්ධ පක්ෂවල ඉන්න පක්ෂ නායකින්ට තීරණය කරන්න පුළුවන් සහයෝගය දෙනවද නැද්ද කියලා. එතකොට ඒ අනුව දින 100 තුල මම හිතනවා අපි කරපු කාර්යභාරය බැලුවහම ඒ දින 100 මැතිවරණයට යන්න කලින් ප්‍රධානම එකක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ඒකම ස්වාධීන කොමිෂන් සභා සියල්ලක් ඇති කිරීම, ඒකම සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඒ දින 100 ඇතුළත වැඩි කිරීම, ඒකම පෙට්‍රල් ඩීසල් භූමිතෙල් සහ අත්‍යවශ්‍ය ආහාර පාන සියල්ලෙම සියලුම භාණ්ඩවල මිල පහත හෙලීම ඒ දින 100 ඇතුළත කළයි මැතිවරණයකට එදා ඒ රජය එහෙම නැත්නම් ඒ පාලන යන්ත්‍රය මුණ දුන්නේ කියන එක මතක් කරන්න කැමතියි. දැන් මාධ්‍යටත් පුළුවන් පුවත්පත් දැන්වීමක් නොමිලේම දාන්න. ඒ වෙලාවේ තිබුණු ඩීසල් මිල, පෙට්‍රල් මිල, භූමිතෙල් මිල බාර ගන්නකොට තිබිච්ච මිල සහ අපි නැවත බාර දෙනකොට තිබිච්ච මිලත් ඔය මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න පුළුවන්කම තිබෙනවා. අද මම මෙතෙන්ට එන්න කලින් නාරාහේම් පිට පුලේ අද තත්ත්වය මම බැලුවා මොකද්ද කියලා. ඇත්තටම අද දවසේ නාරාහේම් පිට පුලේ බොංචි රුපියල් 480යි. දැන් ඔබට පුළුවන් ගලපලා පත්තරේට දාන්න එහෙම තිබිච්ච යුග. එතකොට මම හිතනවා මාධ්‍ය සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. කැරට් 480යි, ලීක්ස් 480යි, බීට් 480යි, වම්බුඩු රුපියල් 400යි, මාළු මිරිස් රුපියල් 480යි, අමු මිරිස් රුපියල් 500යි, වැටකුළු රුපියල් 300යි, ගෝවා රුපියල් 200යි, තක්කාලි 240යි, බණ්ඩක්ක රුපියල් 300යි, තලන බඩු රුපියල් 300යි, වට්ටක්ක රුපියල් 100යි, අලු කෙසෙල් රුපියල් 180යි, පිපිඤ්ඤා රුපියල් 180යි, පතෝල රුපියල් 300යි. මම දැන් පතෝල 300ට ගිය යුගයක් මේක. ඒ නිසා දඹල රුපියල් 240යි. මොකද දැන් සමහර ඒවා ගණන් නම් පතෝල කන්න කියනවනේ, දැන් පතෝල කන්න පුළුවන්. ඊළඟට බතල රුපියල් 130යි, රාබු රුපියල් 200යි, මෑකර රුපියල් 240යි, මයොක රුපියල් 120යි, කරිවිර රුපියල් 300යි, අර්ථාපල් රුපියල් 240යි. එතකොට දැන් ඔබට පුළුවන් මාධ්‍යයට පෞගේ අවුරුදු පහමාරේ එළවලු මිල බල්ලා දාන්න. මම මේ කිව්වේ අද දවසේ නාරහම් පිට පොලේ තිබෙන මිල ගණන්. එතකොට මං හිතනවා මහජනතාව විශාල අසීරුතාවයකට මුහුණ දී යුතුව තිබෙනවා ඉදිරි මාස කීපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා අපිට පේනවා රජය සැරසෙන. ඒක තමයි පාර්ලිමේන්තු නිසි බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබා දෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තියෙනවා. භූමිතෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තියෙනවා. ඊටත් වැඩි වෙයි. මේක තමයි මහජනතාවට උරුම කරන්ට යන භයානක ආර්ථික ව්‍යාපාරය. සුබ නවවසරක් ප්‍රාර්ථනා කරන ගමන් සමස්ත රටේ ජනතාවට මේ බඩු මිල අඩු කරගෙන තමන්ගේ වැටුපට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගැනීම සඳහා සමස්ත ජනතාව මේ 20 වසරේ යන පාර්ලිමේන්තු මැතිවරණයේදී සිහි බුද්ධියෙන් කල්පනාවෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරන්න කැමතියි. එහෙම නැති වුණොත් සමස්ත ජාතියත් සමස්ත රටත් අමාරු වෙනවා කියන එක
ප්‍රකාශ කරන්න කැමති සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. breaking.lk